Dharmam Shasanam. Adi Dharmam Shasanam Sanha, Bedan Persilin, Kamutadeshi Kanan Bahansi, Anuradhapura, Galkadavila Pada, Katkadiyavi, Sri Buddha Rakita, Bhikshu Kuhun Dharmayatani, Pradhana Amshasaka, Pujapada, Simrapiti, Buddha Rakita Tissa, Nayatri Swami Kanan Bahansi. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Buddhaṃ saraṇaṃ gacchāmi. Dhammaṃ saraṇaṃ gacchāmi. Sanghaṃ saraṇaṃ gacchāmi. Dutiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Dutiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Dutiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tatiyampi buddhaṃ saraṇaṃ gacchāmi. Tatiyampi dhammaṃ saraṇaṃ gacchāmi. Tatiyampi sanghaṃ saraṇaṃ gacchāmi. Tisarana gamanaṃ sampunnaṃ. Pānātipātā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Adinnādānā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Kāmesu micchācārā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Musāvādā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Surāmēraya majjapamādatthānā vēramanī sikkhāpadaṃ samādhiyāmi. Tisaraneena saddhim pañcasīlaṃ dhammaṃ sādukaṃ surakkitaṃ kattha appamādena sampādeta. Samantā cakkavālesu atrā gacchantu devatā. Saddhammaṃ munirājassa sunantu sagga mukkadaṃ. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Dhammasavana kālo ayaṃ badantā. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Sabbamattītikho kacchāna ayamīko antu. Sabbang natthiti ayang dutiyo anto. Ete te kacchana ubhu ante anupagamma majjena tathagato dhammang dese titi. Saddha sampanna karunika pinvatni. Sri Lanka ගුවන්විදුලි සංස්ථාව මගින් මේ පින්තුන්ගේ අනුග්‍රහය මත විසුරුවා හරිනු ලබන අදට නියමිත ධර්මානුශාසනාව ශ්‍රවණී කිරීමටයි පින්තුන් සූදානම් වී සිටින්නේ. ධර්මීය
ශ්‍රවණය කරන විට ඉතා හොඳ චිත්ත ඒකාග්‍රතාවයකින් දේශනා වෙන ධර්මයේ කෙරෙහි නුවණකින් යුක්තව ශ්‍රවණී කිරීමෙන් තමයි අපට එහි සාරය සාත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මේ සම්බුද්ධ ශාසනයෙහි අපේ ප්‍රඥාව අවදි කරවනු ලබන්නේ තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ දහම් පණිවිඩයෙන්. ඉතා හොඳ ගෞරවයකින් සැලකිල්ලකින් අපි ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. අද ධර්මානුශාසනාවට මාතෘකා කරගන්නේ සංයුක්ත නිකායේ අභිසමයේ සංයුත්තේ සඳහන් වන කච්ඡානගොත්ත සූත්‍ර ධර්මයයි. බුදුපියාණන් වහන්සේ සෙවැත්නුවර ජේතවනාරාමයේහි වැඩවාසය කරන අවස්ථාවේ කච්ඡානගොත්ත භික්ෂුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණිලා වන්දනා කරලා එකත් පසක සිට මෙසේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියා. සම්මාදිට්ඨි සම්මාදිට්ඨීති බහන්තේ උච්චති කිත්තාවතා නූකෝ බහන්තේ සම්මාදිට්ඨි හෝති ඉති. වහන්ස සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියයි කියනු ලැබී කොපමණකින් සම්මාදිට්ඨිය ඇත්තේ වේද කියලා විමසා සිටියා. ඒ අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මේ කච්ඡානගොත්ත තෙරුන් වහන්සේට සම්මාදිට්ඨිය පිළිබඳව ධර්ම කරුණු මේ සූත්‍රයේහි දේශනා කර වදාළා. සම්මාදිට්ඨිය කියලා කියන්නේ නිවැරදි දැකීම. ඒට විරුද්ධ වචනය මිත්‍යා දෘෂ්ටිය. මජ්ඣිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රය කියන සූත්‍ර ධර්මයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ සම්මාදිට්ඨි භාවයට පත්වන්නට 16 ආකාරයක් මේ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒ වගේම මහාචත්තාරික සූත්‍ර ධර්මයේ භාග්‍යතුන් වහන්සේ සම්මාදිට්ඨිය දෙයාකාර වශයෙන් දේශනා කරලා තියෙනවා. සම්මාදිට්ඨිම් පහම් භික්ඛවේ දෙයං වදාමි. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. මහණෙනි සම්මාදිට්ඨිය මම දෙපරිදි කොට වදාරමි. භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. ආශ්‍රව සහිත, ඒ කියන්නේ ඇසුරු කිරීම සහිත පුණ්‍ය පක්ෂයට වැටෙන්නා වූ පුණ්‍ය විපාක දෙන සම්මාදිට්ඨියක් තියෙනවා.
අත්ති භික්කවේ සම්මාදිට්ටි අනාසවා ලෝකුත්තරා මග්ගංගා. ඇසුරු කිරීම් රහිත අනාශ්‍ර වූ ලෞකිකත්තේ ඉක්මවා යන ලෝකෝත්තර මාර්ගාංග වන්නා වූ සම්මාදිට්ඨියක් තියෙනවා. මේ සම්මාදිට්ඨිය ගැන පැහැදිලි වෙන භාග්‍යතුන් වහන්සේ වදාළ අන්දම අපි තේරුම් ගන්නකොට ආශ්‍රව සහිත පුණ්‍ය සංඛ්‍යාවට වැටෙන විපාක දෙන සම්මාදිට්ඨිය පෙන්නනවා කම්මසකතා සම්මාදිට්ඨිය කියලා. ඒකට කියන්නේ තරා කර්ම විපාක විශ්වාස කිරීමක් ගැන. දුන් දෙහි විපාක ඇත, පූජාවන් විපාක ඇත, යාග හෝමල විපාක ඇත, කුසලා කුසල කර්මයන් විපාක ඇත, මෙලවක් ඇත, පරලවක් ඇත, මවට කරන උපස්ථානයේ විපාක ඇත, පියාට කරන උපස්ථානයේ විපාක ඇත, ඕපපාතික උපදිනා සත්‍යෝ ලොහි ඇත, මෙලවත් පරලවත් නුවණින් පසක් කළ උගත් මහණ බමුණන් ලොහි ඇත. මේ කාරණා 10 එක්තරා හික්මීමක්. එවැනි හික්මීමක් නොමැති වෙන්න හොඳින් හරි නරකින් හරි ජීවත් වෙන්න ඕනේ. ජීවිතයේ අවසානයේ සියල්ල අහෝසි වෙනවායි කියන උච්ඡේදවාදී මතයකට වැටෙනවා. ඒ නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ උච්ඡේදවාදී මතයකදී නොකල හැකි පාප කර්මයක් නැහැ. ඒ නිසා නියත මිත්‍යා දෘෂ්ටිගත් සමාජයකට කර්ම විපාක ඇති බව මුලින් කම්මසකතා සම්මාදිට්ඨී දේශනා කර වදාලා. මේ කම්මසකතා සම්මාදිට්ඨිය නිසා තමයි වචනේ සහ කය හික්මීම ගෙන දෙන්නා වූ සිල් ආරක්ෂා කරන්නේ. නොහික්මුණු වචනෙන් නොහික්මුණු කායික ක්‍රියාවලින් ආත්මාර්ථකාමීකම වර්ධනය වෙනවා, මමත්වේ වැඩෙනවා. කම්මසකත සම්මාදිට්ඨියෙන් මමත්වය යම් මට්ටමකට පාලනය කරනු ලබනවා. ඒ නිසා සත්ත්ව ඝාතන, අද තියෙන කූර මිනී මැරීම් ආදිය කම්මසකතා සම්මාදිට්ඨියේ පිහිටි පින්වතා කැමති වෙන්නේ නැහැ, වලක්වා ගන්නවා. මංකොල්ල කෑම්, පොදු දීපල පැහැර ගැනීම්, අල්ලස් ගැනීම ආදී දේවල් වලට යෙදෙන්නේ නැහැ. ඒ වගේම දූෂණ අපචාර වලක්වනවා. සත්‍ය කතා කරනවා. මාත්‍රාව්‍ය ආදී දේවල් වලින් මනස විකෘති කරගන්නේ නැතුව හොඳ ප්‍රබුද්ධාකාරයකට හිතන්ඩ පුහුණු වීමක් වෙනවා. ඒ නිසා කම්මස්සගත සම්මාදිට්ඨියෙන් යුක්ත ජන සමාජය තමාගෙන් අනිකෙකුට කරදරයක් නැතුව, අනිකෙකුගෙන් තමාට කරදරයක් නැතුව සදාචාර සම්පන්නව ගත කරන්න ලැබෙනවා. මේකත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ එක්තරා අවස්ථාවක්. කම්මසකතා සම්මාදිට්ඨියේ 10 කාරණේට තියෙනවා මෙලවත් පරලවත් නුවණින් පසක් කළ උගත් මහණ බමුණන් ලොහි ඇත කියලා.
ඒ මෙලවත් පරලවත් නුවණින් පසක් කළ මහණ බමුණන්ය කියලා කියන්නේ ලෞතර බුද්ධත්වයේ ලබනවා, පසේ බුදු බවට පත් වෙනවා, රහත් ඵලයට පත් වෙනවා, සෝවාන් ආදී මාර්ගඵල උත්තමින් වහන්සේලා පහළ වෙනවා. ඒ නිසා 10 වෙනි තැනින් අපිට පෙන්නලා තියෙනවා ඒ ධර්මයේ මොකක්ද කියලා හොයලා බලන් ඉඩක්. ඒ නිසා කම්මසකත සම්මාදිට්ඨිය කෙලවර කරන්නේ ආර්ය සම්මාදිට්ඨියට නැඹුරු කරගනිමින්. ඒ නිසා තමයි ආර්ය සම්මාදිට්ඨිය අපට උගන්වන්නේ අර ඇසුරු කිරීම රහිත, කාමාදී ආශ්‍රවයන්ගෙන් රහිත, ලෞකිකත්වයේ ඉක්මවා යන ලෝකෝත්තර මාර්ගාංග වන්නා වූ සම්මාදිට්ඨියක්. ඒ සූත්‍ර ධර්මයේ පෙන්නනවා යම් ප්‍රඥාවක්, ප්‍රඥා ඉන්ද්‍රියක්, ප්‍රඥා බලයක් ධම්මවිචේ සම්බෝධ්‍යාංග කියන අංගයන්ගෙන් සමන්නාගත වන්නා වූ මේ ආරි සම්මාදිට්ඨිය ගැන. දැන් මේ කච්චානගොත්ත සූත්‍ර ධර්මෙහි භාග්‍යතුන් වහන්සේ මේ කච්චාන තෙරුන් වහන්සේට වදාරලා තියෙන්නේ මේ ආර්ය සම්මාදිට්ඨියකට පත්වීමේ කරුණු ගැනයි. නිසා අපි ආර්ය සම්මාදිට්ඨිය මේ සූත්‍ර ධර්මෙහි පැහැදිලි කරපු ආකාරය අපි තේරුම් ගන්න උත්සාහයක් දරමු. භාග්‍යතුන් වහන්සේ වදාරනවා දයං නිසිතෝ කෝයං කච්චාන ලෝකෝ යේ බුයේන අත්ිතං චේච නත්ිතං ච කච්චාන. මේ ලෝකයා අස්තිත්වය, අස්තිත්වය කියලා කියන්නේ සාස්වතය, යමක් ස්ථීරව තියෙනවායි කියන දෘෂ්ටිය. ද නාස්තිත්වය, නාස්තිත්වය කියලා කියන්නේ සියල්ල අහෝසි වෙනවායි කියන උච්ඡේද දෘෂ්ටිය. යන මේ දෘෂ්ටි දෙක, මේ දෙකොටස බෙහෙවින් ඇසුරු කළේවි. මේ ලෝකයා ඇසුරු කරන්නේ ඇත්තය නැතය කියන මත දෙකයි. උදාහරණයක් වශයෙන් අපි කීවොත් අපේ ඇසුරු කරන ඥාතීන් ඉන්නවා අය කියන මතයක අපි ජීවත් වෙනවා. යම් දවසකදී ඒ අපේ වයෝවෘද්ධ වැඩිහිටි ඥාතීන්ගේ අභාවයට පත්වෙච්ච අවස්ථාවකදී අපෙන් ඇහුවොත් අපි කියනවා අදේ අය නෑ කියලා. නැතේ කියලා කියනවා. ඒ නෑ කියලා කීවට ගැඹුරු මතයක් තියෙනවා කලින් හිටියා කියලා. එතකොට නැහැ කියන වචනේ කතා කරුවට හිටියා ඉන්නවා කියන මතය බැහැර වෙලා නැහැ. ඒ මතයට උඩින් තමයි නැත යන්න කතා කරන්නේ. එතකොට නැත යන්න ග්‍රහණය වෙලා තියෙනවා. තවත් උදාහරණයක් කියවොත් පළතුරු වර්ගයක නමක් අඹ. අඹ කියනකොට අපිට සිහියට නැගෙන්නේ ඇත යන්නක්. අඹ අවාරෙදි යම් කෙනෙක් කියනවා අඹ නැහැ කියලා. අඹ නැහැ කියලා කීවට අඹ කියලා ලෝකයේ දෙයක් ඇත යන්න අතහැරුණේ නැහැ. මේ නිසා තමයි නැත ඇත කියන දෘෂ්ටි දෙක ලෝකයා බෙහෙවින් ඇසුරු කරනවා. මේක තවත් සරලව කතා කරුවොත් පිළිගන්නවා මේ මේ ජීවිතේ මෙතනින් අතහැරිලා නැත්නම් මම කරන කුසල් අකුසල් වලට විපාක මම විඳිනවා. මම මැරිලා මම උපදිනවා. ඒක සාස්වත දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවක සාති කියන භික්ෂුන් වහන්සේ නමක් එකම විඥානීය
පහළ වෙනවා කියන මතයක් පිළි අරන් තිබුණා. ඒක භාග්‍යවතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ටියක් කියලා වදාලා. බොහෝ විට අපි බෞද්ධයෝයි කියලා විවහාර කරගත්තට අපි නැවත වතාවක් හිතන්න ඕනේ අපි සාස්වත දෘෂ්ටි ඉන්නවාද කියලා. ඒ වගේම ඇතැම් අය පිළිගන්නවා දෙමව්පියෝ නිසා අපි ඉපදුනා, හොඳින් හරි නරකින් හරි ජීවත් වෙනවා, ජීවිත අවසානයේ මේ සියල්ල අහෝසි වෙනවා කියන නැත කියන දෘෂ්ටිය. ඒ මගේ නැතිවීමක් ගැනයි කතා කරන්නේ. වක්‍ර මාර්ගෙන් ඇත යන්න ඇවිල්ලා තියෙනවා. මේ දෘෂ්ටි දෙක තමයි ලෝකයා බෙහෙවින් නැසුරු කරන්නේ. නමුත් මේ සාස්වත දෘෂ්ටියත් උච්ඡේද දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටි බවටයි භාග්‍යවතුන් වහන්සේ කරුණු පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ලෝක සමුදයංච කෝ කච්ඡාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතු යා ලෝකේ නාත්තිතා සා න හෝති. කච්ඡායනය ලෝක සමුදය තත්තු පරිද්දෙන් මනා නුවණින් දක්නාහට ලෝකෙහි යම් නාස්තිත්වයක්, ඒ කියන්නේ උච්ඡේදයක් ඇද්ද එය නොවේ. ඒ අනිත් පැත්ත භාග්‍යතුන් වහන්සේ වදාරනවා ලෝක නිරෝධං කෝ කච්ඡාන යතහ භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ යා ලෝකේ අත්තිතා සානන හෝති. කච්ඡාන ලෝක නිරෝධේ තත්තු පරිද්දෙන් මනා නුවණින් දක්නාහට ලෝකයම් අස්තිත්වයක්, ඒ කියන්නේ සාස්වතයක් ඇද්ද ඒ නොවි. මෙන්න මේ වචන දෙක පිතාම සරල උදාහරණයකින් මේ අවස්ථාවේදී තේරුම් කරගන්නට බලමු. මේ වචන දෙකේ සාරාංශය යමක් හටගැනීමේ හේතුව දකිනකොට, සමුදය දකිනකොට කිසිවක් නැහැ කියන උච්ඡේදය නොවෙනවා. ඇයි? හේතුවකින් හටගන්නවනේ. ඒ වගේම හටගන්නා වූ ඵලයි නිරෝධය දක්නාහට යමක් ස්ථීරව තියෙනවා කියන සාස්වත දෘෂ්ටිය නොවෙනවා. ඒ සමගම හේතුවත් ඵලයත් නිරෝධයත් කියන දැකීම ඇති වෙනවා. ඒකට කියන්නේ යතහ භූත ඥාන දර්ශනී ඇති හැටි දැකීම වෙනවා. එතන පැහැදිලි කරේ අන්ත දෙකට නොපෙමින තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා කියලයි. උදාහරණයක් කිව්වොත් පස වතුර හිරුවෙලිය හුළඟ මේ දේවල් යම් බීජයක බීජ න්‍යාය ශක්තියත් එක්ක ක්‍රියා වෙනකොට ඒ දේවල් නසාගෙන ගෙඩි මල් පළතුරු කොළ හැදෙනවා. එතකොට ගහක මලක කොළවල කඳේ පස නැහැ. පස නසාගෙන මලක් ඇති කරවන්නා වූ හේතුව නිසායි මල හැදින්නේ. එතකොට බලන්න මල ඇති කරවන හේතුව නව හේතුවක්. තිබුණු හේතුවක් නෙමෙයි. නව හේතුවක් හටගත්තා. නව හේතුව නිසා නව ඵලයක් හටගත්තා. නමුත් නව හේතුව නිසා ඇතිවන්නා වූ නව ඵලෙහි නිරෝධයත් එහිමයි. ඒ මල එක්සෙනික මරණ, සාන්තති මරණ. මල පර වෙනකොට පස් ඇති වෙනවා කියලා කියනවා. නමුත් මල නැසෙනකොට පස ඇති කරවන්නා වූ නව හේතුවක් පහළ වීම නිසායි නව ඵලයේ වූ පස ඇති වෙන්නේ. එහෙමනම් එහිද හේතුඵල නිරෝධය හිමයි. එක්සනික වශයෙන් හෝ සන්තති වශයෙන් හෝ නව ඵලයේ කියන පස තියෙන්නේ නැහැ. නමුත් මෙතන කලින් පස නෙමෙයි.
මෙතන හොඳට අපි තේරුම් ගන්න අතීතින් ආවත් නෙමෙයි අනාගතයට යනවත් නෙමෙයි යමක් තියනවා නෙවෙයි නෑ නොවෙයි පැහැදිලි වෙන්න ඕනේ හේතුවකින් හටගන්නා වූ ඵල නිරෝධ ස්වභාවයෙන් යුක්තයි කියන වචනේ වර්තමානයේට දෙන්නත් බැරි ඒ හේතුඵල නිරෝධයක් නිසායි මෙන්න මේ දැකීම ඇහැ කන දිව නාසය ශරීරය හදවත ගැන හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ඵල නිරෝධයක් වැටහෙන්න ඕනේ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අතීතෙන් එනවත් නෙමෙයි අනාගතයට යනවත් නොවේයි නෑ නොවේයි තියනවා නොවේයි හේතුඵල නිරෝධිය. එහෙමනම් එක්සනික ප්‍රසාදයකට එක්සනික රූපය ගැටෙනවා එතන හේතුඵල නිරෝධයට ඇතුළත්. මේ පිළිබඳව යම් විඳීමක් හැඳිනීමක් රැස්කිරීමක් දැනගැනීමක් ඇති වෙනවා. ඒ විඳීම හැඳිනීම රැස්කිරීම දැන ගැනීම ඒ කියන්නේ සිතුවිලි හිත එහෙමනම් ප්‍රසාද ගෝච රූප හේතුඵල නිරෝධයි නම් අනිත්‍ය වූ හේතු නිසා නිට්ටි වූ ඵලයක් ඇති වෙන්න බෑ ඒ ඇති වෙන්නා වූ දැන ගැනීමද හේතුඵල නිරෝධය ඇතුළත් වෙනවා මේ පිළිබඳව පෘථජන ලෝකයා නොදැක මම ඉන්නවා මට හමු වෙන දේ තියෙනවා කියලා තමයි පිළිගැනීමකින් යුක්තව ලෝකය ඇසුරු කරන්නේ. ඊළඟට කියනවා තියෙන දේ නැති වුණා කියලා. එතකොට නැති වුණයි කියලා කතා කරුවාට තිබුණා කියන මතේ බැහැර වෙන්නේ නැහැ. මේ දෙක මත දෙකට ආයිත්පත් වෙනවා. මේ නිසා මේ මතය නැවත නැවත හට ගැනීමේ හේතුවක් වෙනවා. මේක භාග්‍යතුන් වහන්සේ වදාarලා තියෙනවා. වර්ධවා ඇසුරු කිරීම නිසා අවිද්‍යාව. අවිද්‍යාව නිසා නැවත නැවත වැරදි ආකාරයකට ඇසුරු කරනවා. මේකට ප්‍රත්‍ය වෙලා තියෙන්නේ ඇති හැටි නොදකින්නා වූ අයෝනිසෝ මනසිකාරයයි. මේ අයෝනිසෝ මනසිකාරයේ කතාව තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා ප්‍රත්‍ය ක්‍රමේ වදාරමින් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් දුම්නස් පායාස සම්භවಂತಿ මේ දුක් දුක්ඛක්ඛන්දේ දුක් රැසේ හට ගැනීමයි කියලා වදාළා යම් ඥානවන්ත පින්වතෙක් සීලේ ශික්ෂණේ ලබාගෙන සමාධිය හොඳ එකඟතාවයකින් යුක්තව ප්‍රඥාවට අදාළ වුණා වූ මේ හේතුඵල නිරෝධය අවබෝධයෙන් යුක්ත වූත් රූප ධර්මයාගේ හේතුඵල නිරෝධය ප්‍රත්‍ය වෙනවා සිතුවිලියා හිත ඇති වෙන්න. සිතුවිලියා හිත හරහා තමයි ලෝකේ බලන්නේ. බැලුවට ඒ සිතුවිලියා හිතත් හේතුඵල නිරෝධයේ ඇතුළත්. බැස ගන්න තැනක් නොමැති වෙනවා. ඒ කියන්නේ යතහා භූත ඥාන දර්ශනී ඇති හැටි අවබෝධ වෙනවා. ඒ ඇති හැටි කියන වචනය අපිට නමකින් යන් කාරණයකින් ඉලක්ක කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. එහෙම පෙන්වුවොත් අර දෘෂ්ටි දෙකට වැටෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය සාත් කරන්නට පුළුවන් කමක් තියෙනවා නම් ඒ ගැන තමයි අවිද්‍යා නිරෝධ, සංකාර නිරෝධ, විඥාන නිරෝධ කියලා වදාරමින් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ දුක් දොම්නස් නිරුද්ධන්ති කියලා වදාළේ. ඒ නිසා යම් ඥානවන්තයෙකුට මේ කාරණේ වැටහෙනවත් සමගම මේ උපාදානස්කන්ධය මමයි මට හමු වෙන කාරණේයි කියලා කොයි ආකාරයෙන් පිළි අරගෙන ලෝකයේ දිහා බැලුවත් දුකම උපදිනවා දුකම නිරුද්ධ වෙනවා කියන කාරණේ වැටහෙනවත් එක්කලා දුකට හේතුව පැහැදිලි වෙනවා. ඒකට එකතුයි දුකට හේතුව. දුකට හේතුව ආසාව වශයෙන් පෙන්වීම මේ අවිද්‍යාව තෘෂ්ණා දෙක එකතුව. ඒ වගේම දුක්ඛ නිරෝධ හේතුඵල නිරෝධය දුක්ඛ නිරෝධය මේ පිළිබඳ සම්මා දිට්ඨි
නිවැරදි දැකීම ඇති වෙනවා. අන්න ඒකයි ආර්ය සම්මාදිට්ඨිය. නැතිනම් ලෝකෝත්‍ර මාර්ගාංග වන්නා වූ සම්මාදිට්ඨිය කියලා පෙන්නලා තියෙන්නේ. මේ ලෝකෝත්‍ර මාර්ගාංග වන්නා වූ සම්මාදිට්ඨිය කෙරෙහි න විචිකිච්ඡති කියලා පෙන්නනවා. සැකයක් ඇති වෙන්නේ නැහැ කියලා. සැක කරන්න තැනක් නැහැ. පරප්‍රත්‍යයෙන් තොරව කියන්නේ අනිකකු නිසාලත් ඥානයක් නෙමෙයි. අපිට භාග්‍යතුන් වහන්සේ ධර්මදේශනා කර වදාලා. ධර්මදේශනා කර වදාලා කියන්නේ මඟ පෙන්වා වදාලා. නමුත් භාග්‍යතුන් වහන්සේ ගැලවුම්කාරයෙක් නොවේ. ගැලවීම අපි ළඟමයි. ඒකයි පරප්‍රත්‍යයෙන් තොරව අවබෝධ වෙන්න ඕනේ. ධර්මයේ ඔරුවකට උපමා කළෙත් ඒ නිසායි. ග්‍රහණය කිරීමකට නොවේ. සාත් කිරීම පිණිසයි. එනිසා එවැනි සම්මාදිට්ඨියක් ධර්මතාවය නිසා අපිට සාත් වෙන්න ඕනේ කියන කරුණ අපි හිතන්න ඕනේ. අද අපි බෞද්ධයෝ වශයෙන් ඒ නාමිකව හිටියත් කම්මස්සගත සම්මාදිට්ඨිය පිළිගන්නවා. කම්මස්සගත සම්මාදිට්ඨිය පිළි අරගෙන ඒ තුළම කටයුතු කරනවා. නමුත් ආර්ය සම්මාදිට්ඨිය කියලා වදාරපු ධර්මයක් තියෙනවා. අපේ කෙටි ජීවිත කාලේ උපකාර කරගෙන ඒ ප්‍රඥා ඒ වදාළ ධර්මයේ උපකාර කරගෙන මෙවැනි පරප්‍රත්‍යයෙන් රහිත අවබෝධයක් අපි ලැබිය යුතුයි, නැත්නම් මාර්ගඵල සාත්කල යුතුයි කියන ධර්මයකට බොහෝ විට හිතන්නේ නැහැ. ඥානවන්ත පින්වතුන් ඒ ගැන හිතනවා. නමුත් සදාචාර සම්පන්න සමාජයකට කම්මස්සගත සම්මාදිට්ඨිය දේශනා කිරීම විතරක්ම නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. ලෞකිකත්වයේ ඉක්මා යන ලෝකෝත්තර භාවයකට පත් වීම නැතිනම් සියලු උපාදානස්කන්ධයන්ගේ දුකින් මිදවීමයි භාග්‍යතුන් වහන්සේගේ මුඛ්‍ය පරමාර්ථය වුණේ. ඒ නිසා දේශනාවේ පෙන්නනවා සබ්බ මත්ථීතිකෝ කච්ඡාන අයමේකෝ අන්තු. කච්ඡාණය සියල්ල ඇතයි කියලා මතයක් දරාගෙන තියෙනවා නම් ඒක එක අන්තයක්. සබ්බ නත්ථීතිකෝ අයං ဒුතියෝ අන්තු. සියල්ල නැතේ කියලා උච්ඡේදයක් දරනවා නම් ඒක දෙවෙනි අන්තයයි. ඒතේතේ කච්ඡාන උබෝ අන්තේ අනුපගම්ම මජ්ජේන තතහගතෝ ධම්මං දේසේති. ඒ මේ අන්ත දෙකට නොපෙමින තතාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරයි කියලා. ඒ දේශනාව මොකක්ද? එතකොට හේතුවත් ඵලයත් එහි නිරෝධයක් කියන ධර්මතාවය අපට ජීවිතයට එක් වෙන්නට ඕන කරනවා. මේක අපට අවබෝධ වෙනවත් සමගම මේ කාර්මිකයා ක්‍රියා කරවන්න පුජ්‍යලෙක් නොයි කියන ධර්මතාවයක් අපට මෙතන සාත් වෙනවා. බලන්න මේ ප්‍රස්වාස ආස්වාසයේ ආස්වාසයට හේතු නිසා ආස්වාසය උපදිනවා, ආස්වාසය නිරුද්ධ වෙනවා. ඒකට ආස්වාසය කියලා කියන්නේ හේතුඵල නිරෝධයක්. ඒකට අයිතිකාරයක් නැහැ. ආස්වාස වාත්‍යත් ලේ දහත්වත් සංයෝග වීමෙන් උණුසුමක් ඇති වෙනවා. මේ උණුසුම මුළු සිරුර පුරා සීතල වළක්වලා අලුතින් වාතයක් ඇති වෙනවා. එහෙනම් ඒ අලුත් වාතය වැඩ 6කට එදිලා කිලුට පිටවීම තමයි ප්‍රස්වාසය කියන්නේ. එහෙනම් ප්‍රස්වාසයට අයිතිකාරයක් නැහැ. ප්‍රස්වාසයේද හේතුඵල නිරෝධයක්. ශරීරේ පුරා වායෝ ධාතුවෙන් වෙන අනිකුත් ක්‍රියාදාමයන්ද හේතුඵල නිරෝධය ඇතුළත් වෙනවා. මෙතනින් අපි පටන් ගන්න ඕනේ. මේ ධර්මතාවයේ ජීවිතයට එක් වෙනවා ආස්වාස ප්‍රාස්වාසය හේතුඵල නිරෝධයක් කියන කරුණ. ඊළඟට මේ ශරීරේ කවන්නේ, පොවන්නේ, නාවන්නේ
ක්‍රියාව කරන්නේ කවුද? කෙනෙක් නොවෙයි. චේතනාව. චේතන හම්බික්කවේ කම්මං වදාම. ආස්වාසය ලේ දහත්වත් එක්ක සංයෝග වීමෙන් ඇතිවෙන බලය. යම් හැකියාව යම් ශක්තිය නිසාම භාවිතා විත්‍ය ආකාරයක් සිහියට නැගෙමින් ක්‍රියාවක් වෙනවා. ඒකට අපි කියන්නේ චේතනා වික්‍රියාව කියලා. මගේ ක්‍රියාවක් නෙමෙයි. චේතනාවද හේතුඵල ධර්මිය තුලක් වෙනවා. රූප ධර්මයේ දිහා බලනකොටත් හේතුඵල ධර්මයක්. එතකොට රූප ධර්මයේ ක්‍රියා කරවන්නා වූ චේතනාව දිහා බලනකොටත් හේතුඵල ධර්මයක්. හරියට මහා සාගරය යන නැවක්ක මිනිසෙක් නැගලා ඉන්නවා කියලා අපි හිතන්න. මිනිසයාට ඉන්න තැනක් නැහැ නැව නැත්නම්. නමුත් නැව පදවන්නේ මිනිසයා. ඒ වාගේ නැව වාගේ රූප ධර්මයේ පැත්ත. මේ ආස්වාස වාතය ආහාර පානය ප්‍රත්‍ය වෙලා හට ගන්නා රූපය. රූප ධර්මයේ ඒක හේතුඵල ධර්මයේ තුලත්. නමුත් ඒ රූප ධර්මයේ ශක්තිය උදව් කරගෙනම චේතනාව නාම ධර්මී ක්‍රියාත්මක වෙනවා. සිතුවිලි හිත. හරියට අර නැව තට්ටුවේ මිනිස්යා නැගලා ඉන්නවා වාගේ. ඒ නැව ආරක්ෂා කරන්නේ, නැවට ඕනෑ දේවල් නැවේ අයින් කරන්නේ, නැවට ඕනෑ දේවල් සපයන්නේ මිනිස්යා. ඒ වාගේ චේතනාව මේක ක්‍රියාත්මක කරනවා. මේ දෙකම එකිනෙකට ඵල නිරෝධ කියලා අවබෝධ කළොත් අවිද්‍යා නිරෝධ, සංකාර නිරෝධ, විඥාන නිරෝධ, ජාති, ජරා, ව්‍යාධි, ශෝක, මරණයන්ට අයිතිකාරයක් නැතු යනවා. ඒක හේතුවත් ඵලයක් නිරෝධයක් කියන එක දෘෂ්ටියක් නෙමෙයි. අතහැරීම පිණිස දේශනා කරලා තියෙන ධර්ම මාර්ගය. ඒ ධර්මයට පිටින් ගත්තොත් තමයි අර සාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි වලටපත් වෙලා යමක් අල්ලා ගන්නා වූ මතයකටපත් වෙන්නේ. මෙන්න මේ ගැනයි මේ කච්චානගොත්ත සූත්‍ර ධර්මයේ දීර්ඝ සූත්‍ර ධර්මයක්. නමුත් මේ අවස්ථාවේ හැටියට සාරාංශ කරලා පැහැදිලි කරන්න පුළුවන්කමක් තියෙන්නේ. එක අවස්ථාවක පුජ්‍යලේකුට අයිති නැති බව පැහැදිලි කරන්න භාග්‍යතුන් වහන්සේ උදාහරණයක් වදාරලා තියෙනවා. ආත්ම දෘෂ්ටියකට අයිති නැතුව බලන්න ඕනේ කියන කරුණ පිළිබඳව. කිරෙන් දීකිරිය ඇති වෙනවා. දීකිරිය වලින් වෙඬරු ඇති වෙනවා. වෙඬරු වලින් ගිතෙල් ඇති වෙනවා. ගිතෙල් වලින් ගිතෙල් මණ්ඩිය ඇති වෙනවා. දීකිරිය ඇති වෙන වෙලාවේදී කිරි කියලා විවාහරයට යන්නේ නැහැ. කිරි දීකිරි කියලා විවාහරයට යන්නේ නැහැ. කිරියොල දීකිරි තිබුණද, දීකිරියොල කිරි තිබුණද, කිරි නොපැවතුණා. කිරි නොපැවතෙනකොට දීකිරි ඇතිවෙන්න හේතුව නිසායි දීකිරි ඇති වෙන්නේ. දීකිරි කියන්නේ මිදුණු කිරි. මිදුණු කිරි ඇතිවෙන්න හේතුව නිසා මිදුණු කිරි ඇති වෙනවා, මිදුණු කිරි නැති වෙනවා. කිරි දීකිරියොලට ගියෙත් නැහැ, දීකිරියොල කිරි තිබුණේ. දැන් දීකිරි නොපවතිනකොට, මිදුණු කිරි නොපවතිනකොට වෙඬරු ඇති වෙන්න හේතුවක් යදෙන හින්දා වෙඬරු ඇති වෙනවා විනා මිදුණු කිරි වෙඬරු වලට ගියේ නැහැ. වෙඬරු මිදුණු කිරි වල තිබුණත් නොවේ. මෙන්න මේ தත්ත්වෙනුත් හේතුවත් ඵලයක් නිරෝධයක් කියන වචනය අපි වටහා ගන්නට ඕනේ කරනවා. ඒ වාගේ අතීතේ අපි හිටියා කියනවා. දැන් ඉන්නවා කියනවා. මතුවට ඉඳී කියලා කියනවා. හිටියා කියලා මතයකටපත් වෙන වෙලාවේ වර්තමානයේ ඉන්නවා, අනාගතේ ඉඳී කියන මත දෙක නැහැ. අනාගතේ ඉන්නවා කියන මතය ගන්න වෙලාවට අතීතේ හිටියා, දැන් වර්තමානයේ ඉන්නවා කියන මත දෙක නැහැ. වර්තමානයේ ඉන්නවයි කියන මොහොතට අතීතේ හිටියා, අනාගතේ ඉඳී කියන මතේ නැහැ. ඒ එළඹෙන වෙලාවට ඒ විවාහාරය ඇත්ත වෙනවා, අනිත් විවාහාර දෙක අසත්‍ය වෙනවා, හිස් වෙනවා. එහෙනම් මේකේ කොයි විවාහාරයද ඇත්ත? බැස ගන්න තියෙන්නේ කොතෙන්දද ජීවිතේ? අන්න එහෙම අවබෝධයක් මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ. නම් නොකල හැකි යතන. ඒ
සම්මාදිට්ඨිය හේතුඵල නිරෝධියත් එක්ක ඇති වුහොත් සම්මා සංකප්පේ පහළ වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අවියාපාද සංකප්ප, අවිහිංසා සංකප්පේ තනිනවා. මොකද සම්මාදිට්ඨිය ඇති උනේ යම් සම්මා වායාමයක් සම්මා සතියක් එකතු කරගෙනයි. අනිවාර්යෙන්ම සම්මා සංකප්පයටත් සම්මා දිට්ඨිය මුල් වෙලා එනකොට සම්මා වායාම සම්මා සතියෙන් යුක්තයි. සම්මා වාචාව ඇති වෙනවා. අර පූර්ව භාග ප්‍රතිපාදාවේදී බොරු කීම, කේලාම් කීම, පරස වචන කීම, ඉස් වචන කීම වළක්වා ගත්තා. මෙතනදී සම්මා වාචාව කියලා කියන්නේ වචනේ කෙනෙක් කතා කරනවා නෙමෙයි, වචනේ හේතුඵල නිරෝධයක් කියන එකයි. සම්මා කම්මන්ත, සම්මා දිට්ඨිය මුල් වෙලා සම්මා වායාම සම්මා සති කියන මේ අංගයන්ගෙන් සම්මා කම්මන්තය ගෙන දෙනවා. යහපත් ක්‍රියාකාරකම, සතුන් මැරීම, හොරකම් කිරීම, කාමයේ වර්ධව ඇසිරීම පූර්ව භාග ප්‍රතිපදාවේදී වළක්වා ගත්තා. ආර්ය මාර්ග ප්‍රතිපදාවට එනකොට ඉතාම නිවැරදි ක්‍රියාව පවා කාර්මිකයකින් තොර මේ හේතුඵල නිරෝධය. මේ අංගයන්ගෙන් එක්වීම තමයි සම්මා ආජීවය කියන්නේ. ආත්ම දෘෂ්ටියට ගැති නොවි වසඟෙහි පවත්ිය හැකි බවක් නොවන බව දැකීම. අනාත්ම අවබෝධය සම්මා ජීවය. සම්මා වායාම සම්මා සතිය දුන මේ අංගයන් එක්තුකොට සම්මා සමාධි කියන අංගය එනවා. ඒක ලෞකිකව නෙමෙයි ලෝකෝත්තර අංගයක් වෙනවා සම්මා දිට්ඨිය. මේ ධර්මය, මේ කුසල චෛතසික ධර්මයන් එක් වෙනකොට යම් අවස්ථාවක මේ සියල්ල කැටි කරලා මාර්ගක්ෂණයටපත් වූහොත්, එක්ෂණය සාත් වූහොත් ඵලසණිය ඇතිවෙන්න සන මාත්‍රයක්වත් කල් ගත වෙන්නේ නැහැ. එකයි මාර්ග ඵල කියන වචනේ අදහස. ඒ ඒ අවස්ථාවේ හැටියට අනුස ධර්මයන් සේ වෙනවා. සෝවාන් මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. සෝවාන් ඵලයටපත් වෙනකොට ditthi anusaya vichikiccha anusaya සේ වෙනවා. තවදුරටත් මේ මාර්ගයේ භාවිතා කරනකොට, ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවිතා කරනකොට රාග අනුසය, පටිඝ අනුසය තුනී වෙනවා. තවදුරටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවිතා කරනකොට ලෝකෝත්තර අංග, පටිඝ අනුසය, රාග අනුසය සිඳෙනවා. එතකොට කියන්නේ සකුද්දාගාමි, අනාගාමි. තවදුරටත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ජීවිතයට එකතු කරනකොට භව රාග අනුසය, මාන අනුසය, අවිද්‍යා අනුසය සේ වෙනවා. රහතන් වහන්සේ, රහතන් වහන්සේගේ තියෙන ක්‍රියාසිත චිත්ත ක්‍රියා වායු, වායු ධාතුව මුල්කොට චේතනාවකින් අනු ක්‍රියාවක් විනා කාර්මිකයක එකටයි තියෙන්නේ. කුසල කුසල කර්ම රැස්වීම එතන පෙන්වන්නට නොහැකි වෙනවා. ඒ නිසායි පුඤ්ඤ පාප පහිනස නත්ති යාග රතෝ භයං කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ. පින්පව් නැති උත්තමින් වහන්සේට බයක් නැත කියලා. මෙන්න මේ ආකාරයෙන් අපේ ජීවිතේට ඒ ඍජු ඇද නැති ධර්ම මාර්ගය එකතු කරගෙන සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් අපට උතුම් නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි අධිෂ්ඨාන කරගනිමු. අද ධර්මදේශනාවේ දායකත්ව පල්ලිවෙල බෝරුකමුවේ විසූ ජයවර්ධන සුභසිංහ පියාණන්ට, දේපිනෝනා සුභසිංහ මෑණියන්ට, නැසීගේ ඥාති සමූහයාටත් පින් අනුමෝදන් කොට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ දේශකයන් වහන්සේ ඇතුළු සැමට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිස දායකත්ව දරන්නේ මාළුගේ තරංගම පුතුර පොතු ආපාර අංක 1027 මෙසේ කුසුම් විජේමාන. වසර 18කට පෙර හරි සමතුලිතින් නැසී ගිය රවීන්ද්‍ර ජයසේකර තුමාට, මාස 10කට පෙර නැසී ගිය අයිරින් මැකින්ඩා ලියනගේ භාර්යාවට, පස්ගම්මන සහ ගම්පල පවුල්වල නියගේ සිරි නාගරික මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ සුජීවතුන් විසින් පවුලේ සමිත සාපිතවතුන්ට බුදු නිරෝගී සුවය සමග තිරුවන්ගේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ බුත්පිටියේ පස්ගම්මන අංක 112 නිවසේ ආර්.එස්. ජයසේකර පියාණන් ඇතුළු සහෝදර සහෝදරියන්. මේ කහතැන්න අංක 22 සමුකි මාවතේ සෝ පුංචි නෝනා හොරවල විකාන උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරනවා ස්වාමියා සීමන් ජයතිලක, පුතා අභිවංශ, ලේලිය ගංගා, නිලිපිරිය සංජනා, සුලක්ෂණ මුරුපුරා ඇතුළු පිරිස.
පරිසපත් ඩී.එම්. මුතුබණ්ඩාර සන්තෝෂයාට ජේ.එම්.ඩී. දේසේකර බණ්ඩාර පියාණන්ට එච්.එම්. ඩී.මෙන්ගේ මෑණියන්ට ඩී.එම්. මුකුබණ්ඩා මාමාට ඩබ්ලිව්.එම්. බණ්ඩාර මැණිකා නැන්දාට නැසේගේ සිළු ඥාතීන්ට පින් අනුමෝදන්කොට නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම සහ සජීවත්ව සිටින සිළු දිනාට තිරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම සහ දායකත්වය දරන්නේ බණ්ඩාරවිල පච්චල්ලාව දීකිරිල්ල කුලකත සැකසුම දවසේ ජේ.එම්. ප්‍රේමාවතී මහත්මිය. වලස්මුල්ල ඇත්තිකිය වෙත නිවසේ විසූ වසර 29කට පෙර නැසේගිය පියාණන් පී.ඒ. ලැන්ඩිස්වර මහතාටත් වසර 9කට පෙර නැසේගිය එස්.කේ. හිම් හාමි මහතාටත් හම්බන්තොට විශ්වයේ සුළු අපනයන බෝග සහකර අධ්‍යක්ෂව සිටි පී.ඒ. සුමතිපාල සහෝදරයාටත් තනමාල්පිල ගහේ ආයේ විසූ ගමගේ ජන්දරිස් මහතාටත් පින් අනුමෝදන් කොට නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම සඳහා දායකත්වය දරන්නේ වලස්මුල්ල යහල්මුල්ල තිරණ නිවසේ විශ්‍රාමලතාචාර්ය ගමදී අමරසේන මහතා සහ පේදුරු ආරච්චිගේ නැගලින් මහත්මිය. බින්දිරිය හිරුවල්පොල හොරගස් අගාරයේ විසූ වසර 40කට පෙර පරවෝසපත් ජාවිස් ජයකුලි මහතාටත් දෙපාර්ශ්වයේ නැසීදී දෙමව්පිය සහෝදර සහෝදරියක් සමඟ පින් අනුමෝදන් කොට නිවන්සෝ ප්‍රාර්ථනා කිරීම සහ දැනට වයෝ වෘද්ධ දිවසේන සහෝදර සහෝදරියක් සමඟ ලීලාවතී මහත්මියට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සහ දරු ගුණ පුරන්ගේ රැකියාව සහ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද කිරීමට දේශකයන් වහන්සේට සෙත් පැතුම් සඳහා දායකත්වය දරන්නේ දින්දිවියේ හිරුවල්පොළ පොරගස් අගාරයේ පදිංචි විශ්‍රාමල පාඨශාලාචාර්යනි ඩී.ඒ. ලීලාවතී මහත්මිය. 2015 සැප්තැම්බර් 9 වන දින නැසීගිය අමෝස්ති උදාකර වීරසේකර පුතුමාට අකල් මරණ වලින් තොර සසර සැපවත් වීම සඳහා නිවන් අවබෝධ කර ගැනීම සඳහා පෞලේ නැසීගිය සමට පින් අනුමෝදන් කිරීම සඳහා දායකත්වය දරන්නේ ගම්පහ බණ්ඩාරවත්ත වීර කැප්පිටිකුල මාවත පදිංචි පියා කලන වීරසේකර මහතා සමග මව දිනුෂා කුරුතු මහත්මිය ඇතුළු පෞලේ ඥාතීන් පිරිස. පින්වත් නිවේදක මහත්මයා විසින් දැන් මේ පැහැදිලි කරපු ඒ සියලුම දායකත්වයේ දරන පින්වතුන්ටත් තම තමන් නමින් නැසීමිය පරලොව යට දුනා වූ සියලු ඥාති වර්ගයාටත් මේ පින්පෙත් අයිති වේවා අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාටම උතුම් නිවනින් සැනසීමට කල්යාණ මිත්‍රය මාර්ගින් හේතු වාසනා වේවා කියලා අධිෂ්ඨාන කරගන්න දෙවියන්ටත් මේ පින්පෙත් අයිති වේවා අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ අනන්ත ගුණ තේජාන භාවයෙන් දෙවියන්ගේ ආරක්ෂක සංවිධානය සැලසීමෙන් මේ පින්වතුන්ට කායික මානසික සහනීය සැනසීම උදා කරගෙන තව තවත් ශ්‍රද්ධාකාමී පින්කම් ඉෂ්ට සිද්ධ කරගනිමින් උතුම් වූ නිවනින් සැනසීමට හේතු ආසනා වේවා. සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දීවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු අං සදා. තුනුරුවන්ගේ අනන්ත ගුණ තේජාන භාවයෙන් සිතන යත්පතන යහපත් අදහස් ඉත්ත සිද්ධ වීමෙන් උතුම් නිවනින් සැනසීම වේවා.